පෞද්ගලිකංශේ සේවය කරන සේවක ප්‍රජාව පිළිබඳව ඇත්ත වශයෙන්ම වැඩියම් අවධානයක් ඒ වගේම ඒ අයට ලැබිය යුතු ප්‍රමාණවත් වේතනය ගැන පැහැදිලි ක්‍රමවේදයක් රටේ නීති පද්ධතිය තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ. බරපතල අභියෝගවලට අපේ රටේ පෞද්ගලික ක්ෂේත්‍රයේ නිරත වෙන දසලක්ෂ සංඛ්‍යාත මේ රටේ වැඩ කරන ජනතාව අගහිඟතා රසකට මුහුණ දෙන රටේ නීතිය සාමයේ බිඳ වැටුණු අවස්ථාවක තමයි වර්තමාන ජනාධිපතිතුමා වැඩබලන ජනාධිපතිවරයා හැටියට එදා මේ පාර්ලිමේන්තුව බංග්ලාදේශයේ වගේ අත්පත් කරගෙන එයාගේ ග්‍රහණයට නතු කරගන්න අවස්ථාවේදී එක වළක්වා ගත්තා. ඒ වළක්වා ගත නිසා තමයි අද අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුවේ රැස් වෙලා සිටින්නේ. ඒ නිසාම තමයි අවුරුදු දෙකක් තිස්සේ මේ ගෙන ගිය ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙල සහ දැන් සාමින් ඉදිරියට ඩෙට් රිස්ට්‍රක්චරින් ප්‍රෝග්‍රෑම් එකේ ඉතිරි වැඩ කටයුතු කරගෙන යා. වතු සේවකයන් සම්බන්ධයෙන් 1700ක් වැඩි කළා. අධිකරණයට ගිහිල්ලා හාම්පුතුන් විසින් දැන් පරිපාලක සභාවට ගිහිල්ලා තියෙනවා. පරිපාලක සභාවේ තීන්දුව කුමන ආකාරයෙන් ආවත් කම්කරු ඇමතිවරයා අපේක්ෂා කරනවා ඒ දුන්න 1700 හම් වතු කම්කරුන්ට ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. දැන් මට ඔබතුමා කියන්නකෝ රට විපතටපත් කරන බිලියන 600 700 බදු සහන වලට අතීස්සුවේ අපිද? රට බංකොලොත් කරන ක්‍රියාවලියට අනුමැතිය දුන්නේ අපිද? නෑනේ. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිබත් වීම නිසා මෙරට අතිවිශාල සමුද්‍රීය පාරිසරික හානියක් මෙන්ම ආර්ථිකමය හානියක්ද සිදු වුණා. නමුත් මේ වනතෙක් එයි නගතියටපත් පාර්ශ්වයන්ට සම්පූර්ණ වන්දි මුදල් හිමි වී නොමැති බව බොහෝ පාර්ශ්වයන් පෙන්වා දෙලා. දැනට මේ සමාගම ලබා දීලා තියෙනවා, ඒ කියන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව වෙනුවෙන් අපිට වෙච්ච හානි සඳහා $10.10 million මුදලක් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවට අදාළව ඉන්න නීතිඥ සමාගම් අපිට මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. සුන්බුන් ඉවත් කිරීමේ කාර්ය මේ වෙනකොට අවසන් කළා තියෙනවායි කියලා. මේ කාරණාවට අදාළම කාරණාවක් තමයි නිව් ඩයිමන්ඩ් නෞකාව. මේ නෞකාව පිළිබඳව කතා කරනකොට මේකට අදාළ වෙච්ච සමහර උදවි අපේ ආණ්ඩුවේ ඉදිද්දිම මේ සභාවේදී විපක්ෂ නායකතුමා අපි විවේචනය කරා. අපි මේ සභාවේදී කිව්වා අපි ගාව හිටියත් මේකට උපදෙස් දීලා ඒ නව අපේ මුහුදු සීමාවෙන් ඉවත් කරන්න නීතිපති කාර්යාලයේ එකගතාවය නැතුව කවුරු හරි අමාත්‍යවරේ කටයුතු කරා කියලා විපක්ෂ නායකතුමා අපි චෝදනා කරා. හැබැයි අද අවාසනාවකට කතා නායකතුමනේ ඒ ඒ පිරිස ඒ කණ්ඩායම මේ වගේ ප්‍රශ්නයක් අහන විපක්ෂ නායකතුමා ශක්තිමත් කරන්න එකතුලා ඉන්න එක පිළිබඳවත් අපේ කනගාටුව ප්‍රකාශ කරනවා කියන එක සීපත් කරනවා. ඒ පැත්තේ ඉඳගෙන බේපතරාවයි කියලා තත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. ආණ්ඩුවේ සාමූහික වගකීමක් තියෙනවා. මේ කාරණාව වෙන වෙන වැරදි විදියට පෞද්ගලිකව ගන්න එපා ගරු කිරියල්ලමතුමනේ. මේ වගේ ප්‍රශ්නයක් විපක්ෂ නායකතුමා අද මේ සභාවේ අහනකොට මේකේ අද අපිට නීති කටයුතු කරගෙන යන්න බැරි තැනට පත් කරපු ඒකට ජනාධිපතිතුමාගේ බලය ආරූඪ කරගෙන කටයුතු කරලා මේ නැව් පවා මේ රටින් යවන්න කටයුතු කරපු අය අනිත් පැත්තෙන් ඇවිල්ලා විපක්ෂ නායකතුමාගේ දාත් ශක්තිමත් කරනවා. ඉතින් මේක හරි හාස්‍යජනකයි.